ඔගලන්ට මම මේ වීඩියෝ එකෙන් පොඩ්ඩක් කරන්න කියලා තියෙන්නේ මේ අපාගේ ත්‍රිවිල් එකේ මේ ආපු ලෙඩක් පොඩ්ඩක් ඉතින් ඔයගලන්ට පැහැදිලි කරන්න හැදී මොකද්ද වුනේ කියලා මේ තාම මටත් හිතා ගන්න බෑ වාහනේ කියන්නේ මේ යනකොට සාමාන්‍යයෙන් 20 25 ස්පීඩ් එකේ නෝමලි යනවා කිසි අවුලක් නැහැ ඇස්ලේටර් ගානට අල්ලගෙන යනකොට යන්න පුළුවන් ඒ වුණාට සාමාන්‍ය ටිකක් පිකප් කරනවා කන්දක් වගේ එනකොට සාමාන්‍ය පිකප් කරනවා බබ 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 ගාලා නිකන් අදින්නේ නැහැ ආපහු පොඩ්ඩක් හිමීටි මීට ඇක්සලරේටරේ මේ අරගෙන පොඩ්ඩක් පිකප් කරලා ගත්තාම 50ට 60ට යනවා හැබැයි 30 පෑන්නකොට අදින්නේ නැහැ හරි හොරයි එහෙනම් අමාරුයි ටිකක් 40 50 පන්න ගන්න ඒ කියන්නේ පෑන්නුවාම හරි ඒත් ඒක මම දැන් ඉතින් යනකම් බැලුවා ලෙඩේ හොයාගන්න ඊට පස්සේ මම ලෙඩේ සාමාන්‍ය එක විසඳුමක් විදිහට මම මේක චෝක් එක ඇදලා ඒ කියන්නේ චෝක් එක ඇදලා වාහනේ යනකොට වාහනේ යනවා ඒ කියන්නේ එතකොට මට තේරුණා මේක තෙල් සම්බන්ධව දෝෂයක් කියලා ඒ කියන්නේ පෙට්‍රල් මත ඇති වුණු දෝෂයක් කියලා මොකෝ මේ චෝක් එක ඇද්දාම මට තේරුණා ඒ කියන්නේ අනිවාර්යෙන් මේ මේක වෙන ඉග්නිෂන් සම්බන්ධව නෙමෙයි ඒ කියන්නේ ස්පාර්ක් ඉග්නිෂන් සම්බන්ධ නැහැ ස්පාර්ක් එකකට සම්බන්ධ නැහැ කියලා හිතුණා ඉතින් ඇත්තටම දැන් මම මේකේ කාබරේටර් සුද්ධ කරා ඇත්තම කිව්වොත් කාබරේටර් සුද්ධ කරලා හොඳට බැලුවා ඒත් ලෙඩේ එහෙම මයිස්පා ප්ලග් එකත් මාරු කරා ඒත් ඒකමයි මොකෝ මම මුලින්ම කොච්චරක් මයිස්පා ප්ලග් එකත් අපිට සැක කරන්න පුළුවන් මුලින්ම අංගාසියෙන් ස්පා ප්ලග් එකක් දාලා බැලුවා ලෙඩේ ඒත් එහෙමමයි ඊට පස්සේ මම ෆිල්ටරේ කොයිකටත් මාරු ෆිල්ටරෙත් මාරු කරලා කාබරේටර් සුද්ධ කරලා දැම්ම ඒත් ලෙඩේ එහෙමමයි ඊට පස්සේ තමයි මම මේ ආපහු හිතුවේ මේකේ තෙල් මදිකම තෙල් පොඩ්ඩක් තෙල් ඇරියත් ඒ කියන්නේ එන්ජින් එකේ තෙල් ඇරියත් මේ කාබරේටින් තෙල් ඒ කියන්නේ පෙට්‍රෝල් ඇරියත් ලෙඩේ එහෙමමයි දැන් මට ටිකක් හිතුණා මේකේ මට හිතෙනවා මොකෝ එක RPM එකේ විතරයි සාමාන්‍ය 30 30 40 අතර ඉතින් තමයි මේක වෙන්නේ. ඉතින් මට හිතුණා මේක බලන්න ඕනේ කියලා මේ ඇක්සලරේටරේ නීඩල් එක. මම ඒක පොඩ්ඩක් ඔයගලන්ට අද පොඩ්ඩක් කොහොමද මේ අපි බලමු. මට හිතුණා මේකෙන් එන්ජින් එක රිච් ලීන් වෙනවනේ. අපිට කරන්න පුළුවන් එන්ජින් එක රිච් කරන්න පුළුවන් ලීන් කරන්න පුළුවන් මේ ඇක්සලරේටරේ කූරෙන්. ඒක මම පොඩ්ඩක් අද බලන්න කියලා හැදුවේ. බලමු පොඩ්ඩක් මම ඔයගලන්ට පොඩ්ඩක් පෙන්නන්නම්. දැන් බලමු පිස්ටන් එක මම පොඩ්ඩක් ඔයගලන්ට ගලවලා මේක තමයි නීඩල් එක. ඒ කියන්නේ මේ නීඩල් එකෙන් අපිට පුළුවන් සාමාන්‍ය තෙල් අරිනවා වහන්න කරන්න පුළුවන්. ඉතින් මම පොඩ්ඩක් පොඩ්ඩක් බලන්න යන්නේ මොකද්ද මේක. මේක තමයි මට 100ක් දැන් සැක කරන්න තියෙන අන්තිම මෙව් එක. ඉතින් මේ බලමු කාට හරි උදව්වක් වෙන්න පුළුවන් මේ ලෙඩේ හරි ගියොත් මේකෙන් තමයි වුණොත් ඉතින් සාමාන්‍ය ත්‍රිවිල් අයට ගොඩක් මේ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුණා. ඉතින් බලමු අපි මම මේක මුලින්ම ගලවමු මේක පොඩ්ඩක් තනියෙන් තින් ගලවන්න ටිකක් අමාරුයි. ෆයි එකක් දෙන්න. කුලන්ට පේනව ඇති. ඒක මෙහෙක මෙහෙම වම් පැත්තට ගැරකුවාම ගැලවිලා එනවා. දැන් ස්පීඩ් එක ඊට පස්සේ මේක තියෙන්නේ. මේ තියෙන නීඩල් එක තමයි නීඩල් එක. යාළුවනේ මම ඔයගලන්ට පොඩ්ඩක් මේක පැහැදිලි කරන්න කියලා හිතුවා. මොකද්ද මම මේ නීඩල් එකෙන් කරේ කියලා. මගේ වාහනේ දෝෂේ තිබ්බේ සාමාන්‍යයෙන් වාහනේ හොඳට යනවා සාමාන්‍යයෙන් 25ට වගේ පැයට කිලෝමීටර් 25ට වැඩිය මේ ඒ කියන්නේ 25ට වගේ අඩුවෙන් යනවනම් වාහනේ හොඳට යනවා 25න් ඉහළ ඒ කියන්නේ පැයට කිලෝමීටර් 25යි 35යි වගේ අතරදී වාහනේ අදින් නැති වෙනවා පිකප් නැති වෙනවා ඊට පස්සේ ආපහු 35න් වගේ උඩ ඇස්ලේටර් කරලා රේස් කරලා ගත්තාම වාහනේ හොඳට යනවා දෝෂෙ තිබ්බේ ඔය ඒ කියන්නේ පොඩ්ඩ සාමාන්‍යයෙන් RPM එක RPM එක නෙමෙයි ස්පීඩ් එක 25යි 35යි අතර පිකප් නැති එක තව කල ලයිට් එක නවත්තලා එකපාරට ගන්න අමාරුයි ඒකත් ඒකේ දෝෂයක් තිබ්බා. එතකොට හේතුව තිබ්බේ මෙන්න මේ නීඩල් එකේ. මොකද්ද වෙන්නේ? සාමාන්‍යයෙන් මම මේක මුලින්ම මේක ගලවන්න ඉස්සෙල්ලා මම ඉන්ටර්නෙට් එකෙත් බැලුවා විස්තර හොයලා බැලුවා. ඒකේ තියෙන දේම තමයි මගේ වාහනේ තියෙන. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ මම නිකන් Google search එකක් දාලා බැලුවා නීඩල් එකේ මොකද්ද වෙන්නේ කියලා.
ඒකේ කියනවා ඒ කියන්නේ ෆෝල්ට් එකක් එනවා නීඩල් එකෙන් එන්න පුළුවන් ඇක්සලරේටර් කාලයි තුන් කාලයි අතර මිස් එකක් එනවා නම් මේ නීඩල් එකෙන් වෙනවා කියලා. මගෙත් ඇත්තටම හරියටම ඒකම තමයි දෝෂ වෙලා තිබ්බේ. මොකද්ද? ඇක්සලරේටරේ සාමාන්‍ය කාලයි තුන් කාලයි අතර කාලක් කාලයි තුන් කාලයි අතර. ඒ කියන්නේ මෙහෙම ඇක්සලරේටරේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඇක්සලරේටරේ තියෙනවනේ මේ කාලක් වගේ ගානට යන්න පුළුවන් තුන් කාලයි තුන් කාලයි අතර මිස් එකක් එනවා. ඕක තමයි මගේ මේ වාහනේ ඒ කියන්නේ දෝෂය. ඒකම තමයි මේක පැහැදිලි කරේ. ඉතින් මම නීඩල් එක දැම්මා. ඇත්තටම 100%ක් ලෙඩේ හරි ගියා. ඒකයි මම මේ ඔයගොල්ලන්ට බයික් තියෙන අයට, ත්‍රී වීල් තියෙන අයට මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන හින්දා මම මේ වීඩියෝ එක කරන්නේ. පැහැදිලි කරන්නත් කියලා හිතුවේ. මේ මම ඔයගොල්ලන්ට මේ මගේ කේ නීඩල් එක මට අලුතෙන් දාන්න උනා. මොකද මේක ඇඩ්ජස්ට් කරන්න බෑ. ඒ හින්දා මට නීඩල් එක දාලම බලන්න උනා අලුතෙන්. මොකද නීඩල් එකේ මෙතන මෙහෙ කොහේ හරි ගෙවිලා මොකක් හරි හේතුවක් මත වෙන්න පුළුවන් නිසා මම නීඩල් එක දැම්මා. දෝෂේ හරි ගියා. මට නීඩල් එකත් එක්ක මේ ජෙට් එකත් හම්බුණා. මං කාබරේටර් එක ගලවන්න ගියේ නෑ. ඉතින් මේක මම නීඩල් එක දැම්මම ලෙඩේ හරි ගියා. හරි ගියේ නැත්තම් මං කාබරේටර් එක ගලව මේකත් දානවා කියලා තමයි හිතුවේ. ඒක දෝෂේ හරි ගිය නිසා මං ආපහු ඒක මේ කාබරේටර් එකට මොනවත් කරන්න ගියේ නෑ. මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. මේකෙන් එන්ජින් එක රිච් කරන්න පුළුවන්, ලීන් කරන්න පුළුවන්. ඒ කියන්නේ තෙල් අරින්න පුළුවන්, තෙල් වහන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා ඇති සාමාන්‍යයෙන් දුම් පරීක්ෂණයට ගියාම බයික් වල මේක තමයි ගොඩක් අය කරලා දෙන්නේ. කියන්නේ තෙල් වහලා දෙන්නේ මෙන්න මේ ඇක්සලරේටරේ කූරේ. ඒක කොහොමද වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. මොකද්ද මේ තෙල් අරිනවා, තෙල් වහනවා කියන්නේ? ඔයගොල්ලන්ට පේනවා මේකේ සී ක්ලිප් එක. මේ ක්ලිප් එක ගලවුවාම මේ කූර නිකන් මෙන්න මේ වගේ කට්ට කට්ට තියෙනවා. කට්ට කට්ට තියෙනවා. මේ කට්ට ටිකෙන් තමයි එන්ජින් එක රිච් ලීන් වෙන්නේ. ඒ කියන්නේ රිච් කරන පුළුවන් ලීන්. ඒ කියන්නේ මේ කූර මෙන්න මේ පිස්ටන් එක ඇතුළට, මේක ඇතුළට ගමන් කරන ප්‍රමාණය ඉහළ පහළ යෑම තමයි වෙන්නේ. ඒ කියන්නේ ඇතුළට වැඩියෙන් කරනවා පිටට. ඒ කියන්නේ ඇතුළට වැඩි කරන්නත් පුළුවන්, ඇතුළට අඩු කරන්නත් පුළුවන්. ඕක තමයි මේකෙන් කරන්නේ. මේ කට්ට ඔයගොල්ලන්ට පේනවා මේ කට්ට ටික, මේ කට්ටවල මේ සී ක්ලිප් එක ගලවලා මේ කට්ට මේ යටටම දැම්මොත් මොකද්ද වෙන්නේ? මේ පිස්ටන් එකට මේ කූර බහින ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ මේකේ මේ පිස්ටන් එකට මේක බහින ප්‍රමාණය අඩු වෙනවා මේ යටටම දැම්මොත්. එතකොට එන්ජින් එක රිච් වෙනවා. ඒ කියන්නේ තෙල් මේකේ වැඩි කරනවා. මේ ක්ලිප් එක ගලවලා මේ උඩටම දැම්මොත් එන්ජින් එක ලීන් වෙනවා. ලීන් වෙනවා කියන්නේ ඔක්සිජන් වැඩි කරනවා. ඒ කියන්නේ තෙල් අඩු වෙනවා. තෙල් අඩු වෙනවා කියන්නේ එන්ජින් එක ලීන් වෙනවා. ඒ කියන්නේ කූර පොඩ්ඩක් ඇතුළට යනවා. ඇතුළට යනවා කියන්නේ එන්ජින් එක ලීන් වෙනවා. සාමාන්‍යයෙන් මැද වගේ තමයි තියන්නේ. සාමාන්‍ය නෝමල් ගාන. ඒ වුණාට ඔයගොල්ලෝ සාමාන්‍ය දුම් පරීක්ෂණයක් කරන්න ගියාම ඔය ටග් ගාලා මේ බයික් කඩවලල එහෙම ගලවල මොකද්ද කරන්නේ? මේක ලීන් කරලා දෙන එක. තෙල් වහලා තමයි දෙන්නේ. ඒතකොට මේක ගොඩක් ලාට උඩට කරනවා. ඒතකොට අදින්නේ නැහැ. එහෙමයි. ඒක දැන් මගේ එකෙත් ඇත්තටම අදින්නේ නැති තෙල් අඩු විල්ලක් තමයි තිබ්බේ. ඉතින් මම රිච් කරගන්න තමයි ඕන උනේ. රිච් කරනවා නම් ඔයගොල්ලන්ටත් මෙන්න මේ පළවෙනි කයි කියන්නේ එන්ජින් එක මේ කූර උඩට ගෑනිල්ලක් තමයි සිද්ධ මේ වෙන්න ඕනේ. එතකොට එන්ජින් එක රිච් වෙනවා. ඉතින් මට පොඩ්ඩක් ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනුනේ මේක මේ කියන්නේ මේ වගේ දෝෂයක් ආවොත් ඔයගොල්ලන්ට කොහොමද මේක හදාගන්න පුළුවන්. මේ වගේ පුංචි දෙයකින් වෙන්නත් පුළුවන්. ඇත්තටම කිව්වොත් මම කාබරේටර් එක ගැලෙව්වා. කාබරේටර් එක සුද්ධ කරා. ෆිල්ටර් එක දැම්මා. ලයින් චෙක් කරා. තව මේ පෙට්‍රල් ටැංකිය බැලුවා. ඔක්කොම බැලුවා. අන්තිමේදී කරන් දැන්නේ ආපහු කාබරේටර් එක ගලවලා මේවා අලුතෙන් දානවා කියලා තමයි හිතුවේ. ඊට පස්සේ තමයි මට මතක් වුණේ මේකෙනුත් එන්ජින් එක මොකෝ තෙල් ඇරියා කියලාත් මගේ එකේ තෙල් ඇරියත් ඒ ලෙඩේ හැමමයි. ඒ කියන්නේ කාබරේටරෙනුත් ඔයගොල්ලෝ දන්නවා ඇණයක් අරකොල තෙල් ඇරින්න පුළුවන්. ඒ දෝෂේ හැමම තිබ්බා. ඉතින් මට ඕනුනේ මේ කොහොම හරි දැන් මේක හදාගන්න. ඊට පස්සේ තමයි මේක මතක් වුණේ මේකෙන් රිච් ලීන් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම ඉන්ටර්නෙට් එකෙන් පොඩ්ඩක් හොයලා බැලුවා. එතකොට තිබ්බා අනිවාර්යෙන් අර වගේ දෝෂයක් ඇති වෙනවා මේක කියලා. ඒකෙන් මට 100%ක් කන්ෆර්ම් වුණා. වීඩියෝ එක හදන්න ඉස්සෙල්ලා ඒකයි මම ඔයගොල්ලන්ට මගේ වීඩියෝ එකේ මුලදී පැහැදිලි කරන්න ඇති. මට දෝෂ මේකෙන් පොඩ්ඩක් ඒ කියන්නේ එහිඳ කන්ෆර්ම් වුණා මගේ මේකෙන් හරියයි කියලා. ඇත්තටම හරි ගියා. ඉතින් ඕගොල්ලෝ බලන්න පොඩ්ඩක් මේ ඔයගොල්ලෝ බයික් එකේ ත්‍රී වීල් එකේ මේක මේ EFI කියුවා. ඒ කියන්නේ සාමාන්‍ය EFI සිස්ටම් එකද වෙනාට මැකැනික් අය හැමෝටම වැදගත් නෝ කාර් වල උනත් කාබරේටරේට. මම ඇත්තටම ඒ හින්දා ඔයගොල්ලන්ට මේ වගේ දෝෂයක් ආවොත් අනිවාර්යෙන් මේක බලන්න.
මේක ගොඩාක් දුරට බලපාන්න පුළුවන් ඒ වගේ ලෙඩකට 100%ක් මගේ එකේ දෝෂේ හරි ගියා. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඒ වගේ දෝෂ ආවොත් ඔයගොල්ලන්ට ගෙදර දිමුණත් මේක කරන්න පුළුවන් එකක්. තාම මැකැනික් කෙනෙක් ගාවට යන්න ඕනේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකද දෝෂේ කියලා. එහෙනම් මේ මම අද මේ වීඩියෝ එක මෙතනින් නවත්වනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා වීඩියෝ එක නවත්වනවා.